සුදුමත් ඔබතුමා දැනුවත් කරන්න කමිටුවේ පාර්ලිමේන්තු සම්බන්ධ කරලා යෝජනා පිටපතක් අපි ඔබතුමාට එවලා තියෙනවා. ඊට අමතරව සාක්ෂි තියන මාධ්‍ය විරෝධී ක්‍රියාවට පාර්ලිමේන්තුවේදී කතානායකතුමා දුන්න අවස්ථාවේ අනුව මෙම ලැස්සීමේ කටයුතු ප්‍රසිද්ධියේ මාධ්‍ය විරෝධී ක්‍රියාවට කමිටු තීරණ කළා තියෙනවා. අපි දෙන්නේ කරලා තියෙනවා යම් සංවේදී කාරණා පිළිබඳව අවශ්‍ය නම් මාධ්‍යන මැදට සාක්ෂි විමසීමට, ඒ වගේම විශේෂ කාර්ය සභාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග CS 106 දක්වා අදාළ වෙනවා. ස්ථාවර නියෝග 108 යනතේ මෙත්වා සහ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සම්මත කළ යෝජනාවට අනුව කාර්ය සභාව ඉදිරියේ ප්‍රතිනිධිවරයා දන් තැනැත්තෙකු කැඳවීමට හෝ සාක්ෂි විමසීමට මෙන්ම යම් ලේඛන හෝ වාර්තා ඉදිරිපත් කරන ලෙස නියෝග කිරීමට කාර්ය සභාව බල දෙනවා. පාර්ලිමේන්තුවේ බලතල සහ වරප්‍රසාද බලතල දෙවසර යටතේ යටතේ කාර්ය සභාව ඉදිරියේ සාක්ෂි කැඳවීමට අදාළ බලතල පිළිබඳව සඳහන් වෙනවා. පාර්ලිමේන්තුවේ බලතල වළඳනවාට පළතේ විධිවිධාන අනුව මෙම කාර්ය සභාව ඉදිරියේ පැමිණීම හෝ ඉදිරිපත් ලිපි ලේඛන ඉදිරිපත් කිරීම කාර්ය සභාව විසින් ඉදිරිපත් කළම යම් නීත්‍යානුකූලව අදාළ වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීම හිතාමතා ප්‍රතික්ෂේපකින් දනුවම් ලැබිය හැකි වරදක් වෙනවා. තවද තොරතුරු දැනගැනීමේ ආදිවාසිකයන් පිළිබඳ පරතර විශේෂණ දාල කර ගන්නවා. එම පරතර පස්වෙනි වදන්තයේ මෙසේ සඳහන් තියෙනවා. රාජ්‍ය ආරක්ෂාවට හෝ මානවික අඛණ්ඩතාවයට හෝ ජාතික ආරක්ෂාවට බලපත්‍ර ලෙස අධ්‍යායක වන අවස්ථාවක මෙම පරතර යටතේ නොතොරතුරු වලට ප්‍රවිෂ්ට වීම ප්‍රතික්ෂේප කළ හැකි. ඒ අනුව ජාතික ආරක්ෂාවට අධ්‍යායක වන බව සම්බන්ධයෙන් කරුණු හෙළි කිරීමෙන් මෙලෙස දින සාක්ෂි වන්න හැකි. සාක්ෂි කරවන්න අවශ්‍ය නම් මාධ්‍ය නොමැතිව සාක්ෂි සපයා දෙන හැකියාව තියෙනවා. ඒ උදවා අපි කැඳවන්න මූලිකම හේතු වුණේ ප්‍රථම අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා හැටියට මීට කලින් මේ කමිටුවේ සාක්ෂි දීමේ ඉදිරිපත් වෙච්ච සමහර කිරීස් විශේෂයෙන්ම අපි නැගෙනහිර පළාතේ මේ සිදුවීම් සම්බන්ධයෙන් කතා කරන යනකොට එයාගේ මත වුණා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ වෙනකොට පෞගිය කාලේ හරි පසු කාලේ හරි මුද්‍රණය කරපු පෙළපොත් වල ඉස්ලාමීය ආගම පිළිබඳව වැරදි අර්ථකථනක් දීලා තියෙනවා කියන කාරණේ මතක් කරගන්න මම මේ පොඩ්ඩක් කියවන්නම්. මේ පොත ප්‍රකාශ කරලා තියෙන්නේ 1915 මුද්‍රණය 1882 ද්‍රවිඩ භාෂාවෙන් මුද්‍රණය කරපු ද්‍රවිඩ භාෂා මැදිරිය 1984 කලදේ කියන අවස්ථා කීපදේම නැවත ප්‍රථම මුද්‍රණය කරලා තියෙනවා. 2015 අර මුල් ප්‍රචාර මේ පෙරපොතේ තිබෙන සඳහන් කරපු සමහර කාරණා නිවැරදි කරලා දෙනවා. පළවෙනි එඩිෂන් එකද 2015, දෙවෙනි එක 2016, තුන්වෙනි එක 2019. මේකදී බලන්නකම කාරණේ තමයි ඒ කියපු නැත්නම් ඒ සම්බන්ධයෙන් ඒ පොත් මේ පොඩි දරුවන්ට විශේෂයෙන්ම ඉස්ලාමීය ආගම ඉගෙන ගන්න දරුවන්ට යම් කියපු කාරණා පිළිබඳව ඒ තරම් මේක යෝග්‍යයි කියලා අපි විශ්වාස කරන්නේ. ඒ නිසා තමයි අපි ඔබතුමා විශේෂයෙන් ඉදිරි කිව්වේ. ඔබතුමා ආරම්භ කරන්නම් ඔබතුමා මේ රාජ්‍ය සේවයට පැමිණ දවස තමයි මේ වෙනකොට ඒ ආපු ගමනත් එක්ක මම හිතන්නේ මේ පිළිබඳව ඔබතුමා දැනුවත් කරලා තියෙනවා. ඒ නිසා ඒ ගැන ඔබතුමා සාක්ෂාත් ඔබතුමා කරනවා. දරු සභාපතිතුමනි මම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ වැඩමවා ගත්තේ 2009 අපේ මාස පළවෙනි දා සිට මේ සිටියදී අපේ මාසයේ සිටිනවා. මම ගරු සභාපතිතුමාගේ අවසරය ඉල්ලා සිටිනවා මේ විශේෂ සම්බන්ධ ප්‍රාමාණික ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් ජයන්ත වික්‍රමනායක මහත්තයා සියලු විස්තර සභාවට ඉදිරිපත් කරන පුළුවන් ශක්තුනා ශක්තිතාවයක් තියෙන පුද්ගලෙක් විදිහට කැඳවන්න අවශ්‍ය වෙනවා. විනාඩියක්
මොහොතේ තුන් 280 අටවෙනි පිටුවේ මම විතර පැහැදිලි නැහැ මේ ඡායාරූප පිටකවල. ඒක දිනා මුස්ලිම් විස්තා මාර්ගම 80 පිටුව විස්තා මාර්ගම අතහැර යාමේදී අපරාධය තමයි විද්දත් කියලා තියෙන්නේ. දඬුවම් මරණය කරනවා. ඒක තියෙන විශේෂම අවවාද කිරීමේ පසුකේ. මේක තමයි කාලයක් තිස්සේ ඉස්ලාම් ආගම උගන්වන පොත්පත්වල මේ කියන 2015 මේක සංශෝධනය වෙනකන් පොත්පත්වල මුද්‍රණය කළා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ඊට පස්සේ දරුවන්ට බෙදලා. ඒ නිසා ඒ ගැන අපි සාකච්ඡා කරනකොට මතුවුණා. ඒ නිසා අපි ඒ ගැන ඔබතුමාලගේ පැත්තෙන් මොකක්ද මේ සිද්ධ වුණේ නැත්නම් මේක මොකක්ද දැන් අපි නිවැරදි කරන්න කටයුතු කරනවද ඒ ටික තමයි බෙදලා ගන්න ඕනේ. සාක්ෂි සටහන් කරන නිසා අර දිනවලම ඔබතුමා කියනවා. මෙර පරීක්ෂණයේදී නවසින් දිනවන සාක්ෂිව සත්‍ය බවත් සත්‍යම සත්‍යශක් බවත් ලැබෙන කැම්පි කොනායකට වන බව නෞතේක වශයෙන් එයින් ගැඹීර මුදකව සත්‍ය ලෙස සත්‍ය කොට ප්‍රකාශ පොතේම තියෙනවා ඉස්ලාමීය දඬුවම් ක්‍රමය ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරන්නේ නම් ලෝකේ අපරාධ ස්ථිතියේ ඉතාම සරණ බවට කිසිසක් නැති කියලා අපරාධ ස්ථිතියේ දඬුවම් කියන එක තමයි අපිට මේ කාරණේ කියන්නේ. ඒක තමයි අවශ්‍ය සුවේකේ ක්ලෙක් කරපු සදායි ඔලාල් සේ සදා වෙන මේක ඉස්ලාම් පිටකොටේ 280 පොඳාවලතුරු මේ පාඩම තියෙන අපරාධය හා දඬුවම. ඒතර මේකේ පැහැදිලිව මුලින් නම් සඳහන් කරනවා මේ පාඩමේ මේකේ දඬුවම ආරම්භ වෙන්නේ කොහොමද කියන එක ආරම්භයේ දැක්වෙන ඉතිහාසය මේක සඳහන් වෙලා තියෙනවා. මේකේ ඉතිහාසය කියන්නේ වැරැද්දක් කරොත් නිරයට යනවා. හොඳ දෙයක් කරොත් ස්වර්ගයට යනවා. එහෙම ආරම්භ කරලා මේකෙදි මෙතනදි කියනවා මේ ඒ අල්ලා නබිතුමා ඒ වැරැද්ද මොනවද කියලා කියන තියලා තියෙනවා. ඒ වැරැද්ද කර කරොත් ඒ සම්බන්ධව නිරතේදී කඩකරන පැමිණීමේ දරුවා මොනවද යන පෙන්වා දෙලා තියෙනවා මේක දෙලා තියෙනවා. ඊට පස්සේ අපරාධය කියන්නේ කුමක්ද කියන ඊළඟ ඡේදය තියෙන අපරාධය කියන්නේ කුමක්ද කියලා ගැටල් කරලා තියෙනවා. මෙතන කියන්නේ එක් තනි මිනිසෙකු හෝ එක් පිරිසක් හෝ අන්‍යයන්ට බාධා ඇති කරන කටයුතු කරන්නේද නැත්නම් කිරීමට උත්සාහ දරන්නේද ඒවා අපරාධ ලෙස ගණන් කරලා ඇත. මනා පැවැත්මේ සමාජ ජීවිතයේ නපුරක් විනාශයක් ඇතිවන්නා වූ ආකාරයේ ඒවා දඬුවම් ලැබෙන වේදේ ලෙස අපි පිළිගන්නවා. එසේ හේ නෙවෙයි වැරදි ක්‍රියා සිදු නොවීමට දඬුවම් අවශ්‍ය වන්නේ. ඊළඟ ඡේදය කියන්නේ අපරාධ හා දඬුවම් සම්බන්ධයෙන් අද ලෝකයේ නොඑක ආකාරي පැහැදිලි කිරීමක් සම්ප්‍රදායයට පවතී. සියලුම අපරාධ මිනිසාගේ භාෂාවන් හැකීම් හා දුබලකම් යන ආදී නිසා සිදුවන බව එක් පක්ෂයක අදහසයි. ඒ නිසා වැරදි සිදු කිරීම ගැන අනුකම්පා සහගතව බලා ඔව් යහපතට හැරවීමට සුදුසුකම් කැපකල යුතු බව ඔහු කියනවා. මේ විදිහට මේ පොතේ සඳහන් වෙලා ඊට පස්සේ කියනවා එසේ හේ හික්මීමෙන් යුතු ජීවන ක්‍රමය රටේ වර්ධනය කිරීමේදී තද බල සම්ප්‍රදායන් අනුගමනය කිරීම අවශ්‍ය වේ. තනිපුත්‍රයාගේ නිදහස් නැමැති වැස්සෙන් තමා කැපී සිටි ජීවිතයක් පිළිටවගත් රටවලින් ඇසර කඩකාඩු තත්ත්වය අපි නිදසුන් මගින් දක්වන්නේ එහෙම තියලා එක එක රටවල මේ උත්කලේ හෝ උත්කල කණ්ඩායමක විසින් කරන ලබන වැරදි ක්‍රියාවන් නිසා මේ සමාජ තත්ත්වයේ වෙනස් වීම පිළිබඳ පැහැදිලි කරනවා. ඊට පස්සේ කියනවා
ආර්ථික විෂමතාවේ ලෝකයේ අපරාධ සිදුවීමට හේතු බව කවපින්සකේ අදහස. ඒ නිසා සමාජවාදී රටවල ආර්ථික සමානත්වතාවයේ ඥාත්පත් කරන බව පවසයි. එසේනම් මේ රටවල අපරාධ අඩුවී තිබේද? සිරකවස්සා උසාව එහි නොමැත්තේද? දඩුවම් ඥාත්පත් නොකරන්නේද? සර්ව සාධාරණ ලෙස අපරාධ හා ඒක නියපු දඩුවම් ප්‍රමත් එහි පවතින බව පෙන්නුම්. එහෙම සදාහන් වෙලා ඊළඟ සදාහන් කරන මේ බැල. අර මේ තාත්තේ කියන ඒ වැරදි ටික සදාහන් කරනවා. ඒකෙදි කියනවා සොරකම් කළ තැනැත්තාගේ අත්‍යපේ මේක කියනවා සොරකම් කළ අත් සිදලිය යුතුයි කියලා. දුරාචාරයේ හැසම තැනැත්තා ගල්ගසා බැරිය යුතුයි. කස පහර දිය යුතුයි යනුවෙන් ඉස්ලාමයේ අවසන දඬුවම් වාදයේ සාහිතක බව පෙන්නනවා. ඒ දඬුවම් ක්‍රියාත්මක කිරීමේ සීමාවන් විස්තර කොට දැක්වීමට කැමති නොවේ. වරද කරුවෙකුට දඬුවම් කිරීමට පෙර වරදට උත්තරන් දුරට වගකීම යුතුය. යන්න ඉස්ලාමයේ පරීක්ෂා කරන්නේ. උදාහරණ වශයෙන් කෙනෙක් සොරකම් කිරීමට ජීවිතේ නැතිවෙන තරම් ඌ ඔහුගේ කුසගින් හේතු වන්නේ නම් ඔහුගේ අත කැපීමේ දඬුවම් නියම නොකෙරේ. මේ ඒ විදිහට ඒකේ සනාහක වෙනවා. ඊළඟට කියනවා ඒ සොරකම් සම්බන්ධව දුරාචාරයේ යෙදුණු දෙදෙනා විවාහ වන විට ඔවුන් වරදෙහි යෙදුණු සිය සින්දුරු ලහපත් චරිතයකට සතතෙනෙක් සාක්ෂි නොදරන්නේ නම් ඔවුන් ගල්ගසා මැරිය නොහැකි. ඒකත් නිශ්චිතවල සාක්ෂියක් තිබිය යුතු කියලා එතන සඳහන් වෙනවා. ඊළඟට කියන මේ දක්වා පැවසූසේ ඉස්ලාමය දෙනත් පියාගෙන දඬුවම් පැමිණවීමට අන්න නොකරන බවත් දඬුවම් පැමිණවීමට පෙර ඒ ගැන සියුම්ම විමසා බැලිය යුත්තක් යුතුය යන්නත් අපි දැනගත යුතුයි. දඬුවම් කරන කලින් මෙන්න මේ විදිහට පරීක්ෂා කරන්න ඕනේ කියලා එපා දෙන්න සඳහන් වෙනවා. ඊට පස්සේ ඒ විදිහට පහල් අපේ සටහන ඇවිල්ලා ඊට පස්සේ මම මේ හයිලයිට් කරගත්ත ඒ ටිකක් මම කියන්නම්. සැකය මූලික කොටගෙන දඬුවම් පැමිණවීම දුරු කරන්න යයි අපගේ නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අපි සිහියෙන් තබා ගත්තේ. මේක අවසන් වශයෙන් කියනවා අපරාධ සිදු වූ පසු දඬුවම් සොයා පරීක්ෂා කිරීමට වඩා ඒ අපරාධ සිදු නොවන සමාජ බිහි කිරීම ඉස්ලාමයේ දක්වන මාර්ගය වෙයි. ඊට පස්සේ එසේ ඉස්ලාමීය දඬුවම් තම පනචාරී ගතිය යුතු වේවා නොවේ. දඬුවමට පෙර සමාව ඉතා උසස් බව ඉස්ලාමයේ විශ්වාස කරයි. එක්සත් අරාබි ජනරජයේ සොරකමට සිදලීමේ දඬුවම පසුගිය වර්ෂ 400ට 6 වරක් පමණ ව්‍යාප්තවට දොස් නැකලිට ඉස්ලාමීය දඬුවම් තම ක්‍රමානුකූලව ප්‍රයත්න කරන්නේ නම් ලෝකේ අපරාධ සිදුවීම තාමත් නැති වෙන බවට කිසිදු සැකයක් නැහැ. මේ ඔක්කොම තියෙන පොතේ මේ තමයි. දැන් මම කියන්නේ මේ පොත මොකක් හරි අරාබි භාෂාවෙන් කරන පරිවර්තනයක්ද නැත්නම් මෙහි ඉන්න මේ විෂය පිළිබඳව ප්‍රභු අය යම් කිසි විදිහක ලියපොතයක්ද? ඔව්. දැන් මෙහෙම අපේ අරාබි භාෂාව මේ පොතේ බොහෝ තැන් වල අරාබි භාෂාවෙන් මේක සඳහන් වෙනවා. ඒක අරාබි භාෂාවක් එක්ක ඒක සමාගමේ ඒ කාරණෝ ඒකේ පොත්පත් ගැන උත්තර ගැනීම තියෙනවා. එතකොට ඒ උත්තර ගැනීම දැත්ත පොත්පත් මොනවද කියන එක සඳහන් නැහැ මේ. නමුත් මේ කතු මණ්ඩලයේ එහෙම නැත්නම් සංස්කාරක මණ්ඩලයේ තෝරා ගන්නකොට තෝරා ගන්නේ සාමාන්‍ය පෙළ පොතක් කියනකොට කතු මණ්ඩලයේ තෝරා ගන්නේ විශ්වවිද්‍යාල මහාචාර්යවරු ආචාර්යවරු ඒවනේ ගුරු අධ්‍යාපන සේවයේ අය සහ ජ්‍යෙෂ්ඨ ගුරුවරයෝ. මේ කණ්ඩායම තමයි උදා තෝරා ගන්නේ. සාමාන්‍යයෙන් ඉස්ලාම් පොත් කියනකොට මම උදාහරණයක් විදිහට 11 ශ්‍රේණිය 2016 11 ඉස්ලාම් පොතේ ගත්තොත් මේකේ කටු මණ්ඩලය ගැන කෙටි පැහැදිලි කිරීමක් මම කරනවා. මහාචාර්ය එම් සුප්‍රී නලේමියා චාර්මියා බේරුවා. එයා ආයතනය තියෙන ඒකේ අධ්‍යක්ෂක.
ඊළඟ අස්සේ කෙම්බේ සද්දුල් බාර් ඉතිහාස කතිකාචාර්ය අරාබි ඉස්ලාම් ශිෂ්ටාචාර දෙපාර්තමේන්තුව පෙරදිග ශිෂ්‍යයා. අස්සේ කෙම්මාදේ මිර්ෂා නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යාපන ජාති පාසලේගේ අධ්‍යාපන අධ්‍යක්ෂ ශිෂ්‍යයා. ජනා එම්එම්බී සහ විදේශ කතිකාචාර්ය අරාබි ඉස්ලාම් ශිෂ්ටාචාර්ය කොළඹ ශිෂ්‍යයා. ඊළඟට ජාතික අධ්‍යාපන ආයතන මහරගම සහකාර කොමසාරිස් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මෙන්න මේගොල්ලෝ තමයි සංස්කාරක මණ්ඩලය. ඊට පස්සේ මේකේ සංස්කාරක මණ්ඩලය සකස් වුණාට පස්සේ උපදේශක මණ්ඩලයත් ඉස්ලාම් ඉස්ලාම් ආගමික උපදේශක මණ්ඩලයත්. ඒ උපදේශක මණ්ඩලයට මේක ඉදපත් වෙනවා. ඒ උපදේශක මණ්ඩලය තමයි ඒගොල්ලෝ නිර්දේශය ඒ අනුවති දුන්නාට පස්සේ තමයි අවසානයේ පාසල් ලම්බරට පත් වෙන්නේ. දැන් මේකදී අපිට දැනගන්න ඕන කම තියෙනවා මේ දොනිකොලස් ෆ්‍රෙන්ස් ශ්‍රේණියේ පළවෙනි වතාවට මේ ෆස්ට් එඩිෂන් 2015 කියලා තියෙනවා. ඊට කලින් පාවිච්චි කරපු පොත්වල මොන විදිහට සනාත වෙන්නේ? මීට වඩා හුඟක් වෙනස් වුණාද 2015 මේ? මේකේ 1801 මුද්‍රණය කරපු එකේ ඔය පිටු 283 283 ඉඳන් ඇතුළේ ඒ පළවෙනි එක. ඊට පස්සේ 2006 දී තවත් අපේ මුද්‍රණයක් තියෙනවා 2006 එකේ. ඒ 2006 මුද්‍රණය කරපු පොතේ ඒකේ 13 වෙනි අංකයේ තියෙන අපරාධය දඩෝ කියලා ඒකෙත් අර 81 මුද්‍රණය කරපු එකේම සටහන පොඩ්ඩක් සරල කරලා ඒක තවදුරටත් විස්තරාත්මක මේ පොතේ ඇතුළත් වෙලා තියෙනවා. ඒ කියන්නේ 2006 මුද්‍රණය කරපු ඊළඟ පොත. ඒත් ඒකේදී පැහැදිලි කරන්න අපරාධය අර කොහොමද? ඊළඟ අපරාධ සිදු වෙපට හේතු ඉතින් අපරාධ වර්ග කලින් එකේදී තියව කොට පැහැදිලි කරලා තියෙනවා අපරාධ වර්ග. ඒකෙදි කියන ඉස්ලාමීය විතෝ මිසුන අපරාධ වර්ග දෙකක්. සමාජ විරෝධී කියන සමාජ අපරාධ. සමාජ විරෝධී කියන්නේ සමාජයේ තේ කරන සිටේ යමක බලපෑමක් කරනවා සමාජීය සුභසිද්ධිය තකා දරුවක් කරනවා. ඒක දෙන්නේ තමයි කියන්නේ දරුවා මේ සමාජ විරෝධී ක්‍රියා කියන එකට තමයි අයිති වෙලා තියෙන්නේ. රිද්ද කියන අගම හැරෙයි. අන්නේ ස්ත්‍රී පුරුෂ නොමන හැසිරි සොරකම් කිරීම සුරාපාන අපවාද නැගීම ඉස්ලාමීය පාලනයේ විරුද්ධවකි. ඊළඟ වන්දි ලබා ගැනීම එහෙම නැත්නම් බලි ගැනීම ආදී දඩුවම් මිනිස් ඝාතනය සැලසුම් කළ මිනිස් ඝාතන සහ අපවාද සිදු වෙන මිනිස් ඝාතන තුවාල සිදු කිරීම සැලසුම්ගත තුවාල සිදු කිරීම වැරදීමක් හේතුව තුවාල සිදු කිරීම. ඊළඟ සාමාන්‍ය අපරාධ කියන්නේ පළමුවන වර්ගයේ අඩංගු නොවන අපරාධ මේ වර්ගයට අයත් වේ. සමාජයේ කරේ බලපෑමක් ඇති නොවන උදාහරණයක් වශයෙන් මූලික වශයෙන් සාමාන්‍ය අපරාධ නිශ්චිත දඩුවම් නියම කරන ලද අපරාධ අතරින් සම්පූර්ණ වූ අපරාධ වන්දි ලබා ගන්නා වර්ගයේ අපරාධ අතරින් හානි සිදු වූ නැත්නම් තාක්ෂ සමාජ දෙල දක්වා. එතකොට මේකේ 2006 වෙනකොට මේ අපරාධය හා දඩුවමගේ ප්‍රමාණය නැවත මේ විදිහට වර්ග කරලා අපරාධ කියන්නේ මොකක්ද? සංඝාය අපරාධ, සමාජ විරෝධී වෙනසකින් යන අපරාධ, ඊළඟ දඩුව කියන තේ පරිච්ඡේදයේ කියන්නේ සමාජයේ දෘෂ්ටි කෝණයෙන් දඩුවම යන සීමාවන් ඉක්මවා ය කෙනෙකු නොවත් කණ්ඩායම පෙර සිටි මුල් තත්ත්වයට පත් කරන පිණිස ගනු ලබන විකල්ප ක්‍රියාවක්. ඉස්ලාමයේ අනුව අල්ලාහ් සහ රසූල්වරයා පැනව නීති සීමාවන් කඩකළ කෙනෙකු මුල් තත්ත්වයට පත් කිරීමට නැත්නම් එවැනි සීමාව නික්මවා යාම සමාජ ආරක්ෂා කරන පිණිස යඩොල් ලබන පිළියම් දඩුවක් වේ. සමාජීය වශයෙන් දෙන දඩුවක් විදිහට තමයි ඒ දඩුවක් සදාහන් කරලා තියෙන්නේ. පොදුවේ ඒ දඩුවේ මෙන්න මේ වගේ දේවල් බලාපොරොත්තු දඩුවම නීත්‍යානුකූල වී නීතියෙන් අනුමත වී දඩුවම ඉතා සුදුසු වී අපරාධ සිදුවීමට පෙර එය වැළැක්විය හැකි දඩුවමක් වේ. දඩුවම උසස් පරමාර්ථ සහිත වේ. දඩුව දීමේදී පුද්ගලයන් හෝ කණ්ඩායම් පීඩාවට පත් වීම ගැන නොසලකීමක්. එතකොට මේ විදිහට දඩුව අපරාධය කියන මොකක්ද? කොටස් දෙකකට බෙදලා දන්න කරනවා. ඊට පස්සේ දඩුව මොකක්ද? දඩුවේ දඩුවක් දෙනවා නම් කොයි විදිහද ඒක සමාජගත වෙලා තියෙන්නේ? දැන් ඔබතුමා කියපු එක කාරණයක් කරන්නේ රිද්දත් අපරාධයේ රිද්දත් වගුවේ අපිට දාසන ලැබුණ පිටුවක 283 283 තියෙන්නේ අපරාධයේ රිද්දත් දඬුවම මරණය.
සටහන අවවාද කිරීමෙන් පසු කියලා. අනේ ඒ කාරණේ පොඩ්ඩක් විද්‍යාත් කියන ඔබතුමා දඬුවම සහාය සටහන පොඩ්ඩක් කියවලා හරියට. එහෙමද තියෙන්නේ කියන එක. අපරාධයේ රිද්දක් කරන දඬුවම මොකක්ද? රිද්දක් කියන එක දඬුවම අර. අන්න ඒක තමයි. සටහන කවවත් දෙන්නේ නැහැ. ඒ කියන්නේ රිද්දක් කියන එකට දඬුවම මරණය කියන සටහන වෙනවා තියෙනවා. ඒක අපිට උත්තර ගන්න. නැහැ. ඒක තමයි 2000 80 ඒක ඒ චාක්‍යයක් දෙන්න ඒ මාතෘකාව තමයි මෙහෙම දෙන්න. ඔව්. ඉතින් කියන්නේ ඒකේ ත්‍රිජ්‍යත් කරන දඬුව මොකක්ද ඒකේ තියෙන්නේ? අනුත්පති. ඒ ඒකේ තේරුම් ගන්න තමයි එක එකක් කියනවා. ඒක තියෙන්නේ මත්ත ආරම්භයේ පටන් ගන්නවා. ඉතින් අල්ලා සාර සුල්ලාදයන්ගේ නිර්වාණය කරලාද දඬුවම් පිට අරන්නේ. මෙහිලා මිනිස් විමර්ශන වල කිසිදු විඩක් නැහැ. මේ නිසා වීච්ච කවෝ සර්වත් නිතරක් කියන ප්‍රලපයි දෙක මල් දඬුව මාර්ගය දන්නේ කියන එක. ඒ වල 2000 කට කසු. ඒක 2000. ඊට පස්සේ අලුත් මේක. අලුත් මේකේ පළවෙනි මේකේ බලංගතර දාතින ආගම රස කියන කේනා මොකක්ද කියලා අන්නේ ආගම කියන කෙනා ඔබ කොහොමද කියලා දැන් මම පොඩ්ඩක් මේ පැහැදිලි කිරීම පස්සේ තමයි අපිත් මේ ගැන කොහොමද බැලුවේ එතකොට මේ සංස්කාරක මණ්ඩලය අනිත්‍යයත් කිව්වේ මොකද කාරණා කීපයක් මොකද මේ 2016 පස්සේ මේක ඇතුළත් වීමට හේතු මොකද මේ ප්‍රථමයෙන් මේ රිද්දත් කියන ආගම හැරෑම පිළිබඳව දඬුවම් දීමේ ක්‍රියාදාමය මේ ඉස්ලාම් ආගම රාජ්‍ය ආගමක් හැටියට පවතින රටවල් අතරින් අල්පයක් විතරයි ඒක ක්‍රියාත්මක කරන රටවල් තියෙනවා. ඉතින් ඊන් පසුව ඒ රටවල් පවා විශේෂයෙන්ම මේ ICCPR ජාත්‍යන්තර සම්මුතිය පිළිගත්තට පස්සෙ ඒ රටවල් පවා ඒක අතහැරියා කියන තත්ත්වයට උදාලා තිබෙනවා. මොකද මේ කාලයත් එක්ක වෙනස් වෙන ජාත්‍යන්තර නීති රීති වලට අනුව ඒ රාජ්‍ය පවා මේ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් වැළකී සිටියා. ඉතින් විශේෂයෙන්ම අපි මේ සංස්කාරක මණ්ඩලය මේ තීරණය කළේ මොකද මේක ඉස්ලාම් නොවන රටක මේ රාජ්‍ය ආගමක් හැටියට පවතින පවත් නොවන රටක මේක අදාළ වෙන්නේ නැහැ. එන පදම අනිත් එක ඒ රටවල් පවා දැන් මේ ICCPR යාත්‍යන්තර සම්මුතියට අත්සන් කළාට පසුව ඒ දඬුවම ඉවත් කර ගැනීමත් අරගෙන තමයි මේ ඉවත් කිරීමට තීරණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ බැවින් මේකෙන් ඉදිරියටම ආන්දෝලනාත්මක කරුණක් හැටියට
ගෙනයාම අවශ්‍ය නෑ. ඇතරම මේක මේ එදා අර එක පුද්ගලයෙක් තමන් පිළිබඳව තමන්ට තර්ජන තියෙනවා කියන එක උපකිරීමට මේ අරගෙන මුළු මුස්ලිම් සමාජයටම මේ දුස් කියන්නේ නැත්තම් මේ රටේ ඒක දඬුවමක් හැටියට ක්‍රියාත්මක වෙනවායි කියන කාරණාවක් කියාපාන්න තමයි යුග කරේ. නමුත් එහෙම දෙයක් මේ රටේ කවදාවත් සිද්ධ නැහැ. ඒක ඇත්ත තත්ත්වය. ඒ වගේම මුස්ලිම් සුළුතරයන් හැටියට ඉන්න කිසිම රටකට ක්‍රියාත්මක නැහැ. මුස්ලිම් බෞද්ධයන් රටවල් පවා ඒක දැන් අත්හැරගෙන යනවා රටවල් දෙක තුන හැර. ඒකයි දැන් තියෙන වර්තමාන තත්ත්වය. ස්වභාවයෙන් තමයි මේකේ පාඩමේ අවසානයේ සඳහන් වෙනවා ඉස්ලාමයේ දැක්කන දරුවන් ක්‍රියාවට නැමීමට ඉස්ලාමීය පසුබිමක් තිබීම අවශ්‍යයි. ඔව්. ඉස්ලාමීය ප්‍රවෘත්තිසන් විකෘත මුළුමනින්ම ක්‍රියාත්මක කරන පසුබිමක් පමණයි මේ දරුවා ක්‍රියාවට නැගෙන්නේ. අනිත් එක මේ දැන් මේවා අපරාධ නීති කොටසක් වින්තු. අපිට මේ රටේ වෙනම අපරාධ නීතියක් තියෙනවා. මේ රටේ දන්න නීති සංග්‍රහයේ ඇතුළු නොවන වරදකට කාටත් සිවිල් සමාජයේ වෙනකොට දඬුවම් කම්මිය නොහැකි. ඉතින් ඒක අපි පිළිගන්න ඕනේ. මොකද පෙළ පොතේ සමහර විට මේවර ඉස්ලාම් ධර්මයේ කාලාන්තර තිස්සේ සමහර දේවල් පිළිබඳව වෙලා තියෙන වෙනස්කම් පිළිබඳව නොදැනුවත් කමින් සමහර දේවල් ඇතුළෙන්ද තිබෙනවා. ඉතින් කල්යන කොට ඒක සංශෝධනය වෙලා තිබෙනවා. අනාගත සංස්කරණවලදී පිළිබඳව වඩා පැහැදිලි කිරීමක් කරනවා නම් හොඳ නේ. ඒක අවශ්‍ය නැහැ. මොකද ඒක දඬුවම් සංග්‍රහය මේ පවත් වන්නා රටක. මොකද අපිට අදාළ නොවන ඔලුව හොඳ පැහැදිලි හොඳ පොයින්ට් එක කරලා ICCPR ගේ බලපෑම ඒ වගේ දේවල් සඳහන් වෙනවා නම් එහෙම මම හිතන තවත් ඉස්සරහට පැහැදිලි වෙනවා. ඒකටම දැන් මේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් මෙවැනි පෙළපොත් ඉදිරි කිරීමේදී දැන් ඒ පෙළපොතේ අන්තර්ගතය ගැන උපදේශක මණ්ඩලයටයි සංස්කාරක මණ්ඩලයටයි වගේමද වගකීම යන්නේ. එහෙම නැත්නම් මේ පෙළපොත් පිළිබඳව සමස්යක් විදියට ඔබ කියන ව්‍යුහයක් නැත්නම් දැන් අපිට අවශ්‍යයි. ගරු සභාපතිතුමනි, විෂයමාලා නිර්මාණය කිරීමේ ජාතික අධ්‍යාපන ආයතනයේ විද්වත් මණ්ඩලයක් කමිටුවක් තියෙනවා. ඒකෙන් විෂයමාලාව නිර්මාණය කළන් පස්සේ පෙළපොත්වල අන්තර්ගතය සම්බන්ධයෙන් කටයුතු කරනවා. පෙළපොත්වල අන්තර්ගතය ජාතික අධ්‍යාපන ආයතනය සහ ගන්ති ප්‍රකාශන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සකස් කරලා නැවත විද්‍යත් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරපුවා විද්වත් මණ්ඩලය නැවත බලනවා විෂය නිර්දේශයට අනුකූලව අන්තර්ගතය නිර්මාණය වෙලා තියෙනවද කියලා. ඒ අනුව විශේෂයෙන් විද්වත් මණ්ඩලය හරහා තමයි මේ අන්තර්ගතය සහ මේ විෂය මාලාවෙන් තියෙන අන්තර්ගතය නිර්ණය වෙන්නේ. ඒක තමයි දැනට තියෙන ප්‍රවේශය. දැන් අපි වගේ රටක ජාතීන් කීපයක් නියෝජනය වෙලා ආගම කීපයක් නියෝජනය වෙලා සංස්කෘතීන් කීපයක් නියෝජනය වෙන රටක පෙළපොත් සකස් කිරීමේදී අපි අවධානය යොමු කරන්නට ඕනා මේ ඒ සියලු ජාතීන් සංහිඳියාව පැත්තෙන් කොහොමද ජීවත් වෙන්නේ කියන එක. මොකක් හරි තිබුණු ඉස්ලාමීය රාජ්‍යයක හරි යුදෙව් රාජ්‍යයක හරි කතෝලික රාජ්‍යයක හරි තිබුණු අධ්‍යක්ෂීම් උදාහරණ අරගෙන ඒවා පෙළපොත්වලට ඇතුළත් කිරීමේ එකක් ජාතීන් අතර සැකය අවිශ්වාසය සහ මේ අතර තිබෙන පරතරය වැඩි කරන්න දායක වෙනවා නේද? ගරු සභාපතිතුමනි, අපි විෂය මාලා සහ අන්තර්ගතය නිර්මාණය කිරීමේදී අපි ශිෂ්‍යයන්ට ඉලක්ක කරන්නේ සමස්ත තත්ත්වය ගැන අවබෝධය ලබා දීම සහ තුලනාත්මකව ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමක් තමයි අපි ආගම විෂය සම්බන්ධයෙන් පෙළපොත් නිර්මාණය කිරීමේදී අනුගමනය කරන ප්‍රතිපත්තිය. එතකොට සුවිශේෂ අවස්ථාවන් තියෙනු පුළුවන් එවන් පැත්තයක් යටතේ අපි මේ වාගේ තියෙනවා මාත්‍රක අන්‍යාගම් වලට ගරු කිරීම කියලා වාගේ. මේවත් එක්ක අපි තුලනාත්මක දැනුමක් තමයි ශිෂ්‍ය පරම්පරාවට ලබා දෙන්න මේ හැම එකකින්ම උත්සාහ කරන්නේ. ඒක නිසා අපි මේ පෙළපොත් නිර්මාණය කිරීමේදී ආගම් ජාති ભેදයෙන් නැතුව මේවා පරිශීලනය කරන්න ඉස්පස්තාව දීලා තියෙනවා.
එදකොට ඒ ආගම්වල සුවිශේෂ වූ කාරණාත් සමග ඕනෑම ආගමක ඕනෑම මට්ටමක ශිෂ්‍යෙක්ට මේක පරිශීලනය කරලා ඒකේ තේරුම ග්‍රහණය කරගන්න පුළුවන් විදිහ තමයි මම ඉදිරිපත් කරන්නේ. තමන්ගේ ආගමට අමතරව අනිත් ආගම් සමීප කරන්නට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දරුවන්ට හදලා වැඩ පිළිවෙලා. ඒක තමයි දස්වත්ව මම කියුවේ. විශේෂයෙන් අපි ආගම්වල තියෙන ආගම්වල විෂය නිර්දේශයේ සකස් කිරීමේ විද්වත් මණ්ඩලය ජාතික අධ්‍යාපන ආයතනයේ සම්බන්ධ එකනමික් බෝඩ් එක මේ කරිකියුලම් ඩෙවලොප්මන්ට් මේ විෂයමාලා සංවර්ධන ප්‍රයත්නයේදී මේ කියන කාරණා තමයි පෙරදරි කරගන්නේ. විශේෂයෙන් ආගම් අතර තියෙන සහජීවනයේ සමානතරතාවය ආරක්ෂා වෙන්න ඒක ප්‍රොමෝට් කරන්න ඒක උද්දීපනය කරන්න තමයි අන්තර්ගතය නිර්මාණය කරන්නේ. ඒ අනුව තමයි පාසල් පද්ධති තුළ ආගම විෂය ඉගැන්වීමේදී ඒ උපාය මාර්ගයම අනුගමනය කරමින් තමයි මේක අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඊට අමතරව ආගමික උත්සව භාෂා තරඟ මෙන්න මේ හරහාත් අපි උත්සාහ කරනවා පාසල් පද්ධති තුළ ශිෂ්‍ය ප්‍රජාව තුළ මේ කියන සමානාත්මතාවයේ අන්‍යෝන්‍ය එකලතාවයේ ප්‍රතිවර්ධනය කරන්න. මම අහන්නේ දැන් අපේ පාසල් දරුවෝ බෞද්ධ දරුවෝ කතෝලික දේවස්ථාන, ඉස්ලාම් ආගමික මධ්‍යස්ථාන, හින්දු කෝවිල් වලට ගිහිල්ලා සමීප වෙනවද? ඉස්ලාම් දරුවෝ ගිහිල්ලා බෞද්ධ කතෝලික හින්දු ආගමික ස්ථාන වලට සමීප වෙනවද? ඒ කියන්නේ එහෙම ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබෙනවද? එහෙම නැත්නම් ඉස්ලාම් පල්ලිවල මේ ආයුධහන් කර තිබුණා කිව්වට පස්සේ ඒක පිළිගන්න සමාජයක්ද අපි හදන්නේ? අනිතර අපේ ප්‍රාථමිකංශේ ධර්මගංශේ පළවෙනි පටන් ගන්නකොට උලින් මේ පෙළපොත්තේ අඩංගු වෙනවා සියලුම ආගමික මධ්‍යස්ථාන, ඒ කියන්නේ ආගමික ස්ථානවල දරුවෝ කැඳවාගෙන යනවා. ඒ වගේ තියෙන සිංහල වලින් ආගමික කටයුතු පිළිබඳ දැනුවත් වෙනවා. ඒවත් ඒ දැනුවත් කිරීම ඒ කියන්නේ ප්‍රාථමිකංශේ ඉඳලම සම්මත කරලා තියෙනවා. ඒ හැම ළමයෙක්ම හැම ආගමකම හැම ජාතියකම දරුවෝ ඒ පන්සලට කෝවෙන්ද දේවාලයට පල්ලියට අනිවාර්යයෙන්ම යා යුතුයි. මෙන්නම පාඩම් තියෙනවා. ඒ ඇතුළත් තැනක් තියෙනවා. ඒ වගේ මේ ආගමික පොත්වල අවසාන පරිච්ඡේදෙ බිම්වෙන්නේ අන්‍ය ආගම. එතකොට මේකේ බෞද්ධ ආගම, ක්‍රිස්තුත් ආගම, කතෝලික ආගම, හින්දු ආගම. මේ ආගම් පිළිබඳ කිව්වක් වෙන් කළා තියෙනවා. ඒ දරුවන්ගේ මේක නවයේ ශ්‍රේණියේ පොතක්, මේ නවයේ ශ්‍රේණියේ දරුවන්ට අදාළ වෙන ආකාරයෙන් ඒ බෞද්ධ ආගම් පිළිබඳ, කතෝලික ආගම් පිළිබඳ දැනුවත් කිරීමක් තියෙනවා. ආර්ථිකාසිය වෙන කරේ ඒ නිසා ආගමික පොත්වල මෙලම අවසාන පරිච්ඡේදයේ වෙන් වෙන අන්‍ය ආගම්. ඒ ආගම් වල තියෙන සුවිශේෂී කරුණු මේක ඇතුළත් කරනවා. ඒ වගේම තවත් එක සටහනක් මේක ඇතුළත් කරලා තියෙන මුස්ලිම් සමාජය සහ බෞද්ධ කණ්ඩායම් අතර තිබුණු සංහිඳියාව. ඒක උදාහරණයක් විදිහට මේ පාඩමේ එක පාඩමක් ඇතුළත් කරලා තියෙනවා. මහනුව රජක රාජසිංහ රජුගේ උගේසීන් පටාගෙන ගිහිල්ලා ඇඟෙන්නේ මයංගලේ තාසන්තිල පරගම්මන කියන ගමේ ගහට බෙනක් ඇතුළට යන්නේ. ඒක මුස්ලිම් කාන්තාවක් එක්ක දකින්න. නමුත් ප්‍රතිගේසිකාව ඇවිල්ලා දැක්කට ඇහුවා මෙයා බොරු කියවොත් පම්පියක් සිද්ධ වෙනවා, ඇත්තක් කිව්වොත් රජුට බැරි. ඒ නිසා ඒ දෙකම කියන්න විස්සත්. එතකොට ප්‍රතිගේසික හමුදාව වල කාන්තාව මරලා ඊට පස්සේ ඒකෝ බැහැර ගියාට පස්සේ රජුරා ගස්තනෙ එළියට ගියා. එළියට ආවට පස්සේ ඇවිල්ලා බලනකොට අර කාන්තාව බැරි. එතනදී එකපාරම යන කියන මා දැක්කලේ බලක් කියලා මා දැක්කලේ කියලා රජුරෝ කියලා අවසානයේ ඒ ගම්ම පරගම්මන කියන ගම්ම පරිත්‍යාගයක් විතර ගම්මනයක් විතර එහෙම තියලා කියන්නේ. ඒ වගේ පාඩකුත් මේ පොත්තල ඉස්ලාම් පොත්තල ඇතුළත් කරලා තියෙනවා. දැන් අධ්‍යාපන අමාත්‍යංශය ඇතුළේ ඔබතුමා හිතන්නේ නැද්ද විශේෂයෙන් ඉස්ලාම් මුස්ලිම් දරුවියන් ඔවුන් මුහුණු ආවරණය කරගෙන නොගෙන පාසල් වලට එන එක මොකද? දැන් මේ අවස්ථාවේදී පහුගිය වතාවේ දැන් තත්ත්වය අර්ථ නෙමෙයි. ඔව් සාමාන්‍ය තත්ත්වයකදී අපි මානවීය කොමිෂන් සභාවේ ගරු සභාවේ තුමියගේ මඟපෙන්වීම යටතේ පාසල් පද්ධතිය තුළ ඒ උපදෙස් මත ඒ ශිෂ්‍ය ප්‍රජාව විසින් ඇඳුම ඒ අයගේ ඇඳුම කොහේ විය යුතුද කියන එක සම්බන්ධයෙන්
එකගතාවයක් ඇතුව අපි පාසල් පද්ධතියට ඒක දැනුවත් කරලා තියෙනවා. ඒ දැනුවත් කිරීම තුළ ඒ වැඩපිළිවෙල කිසිම ගැටුමක් නැතුව ගැටලුවකින් තොරව දැන්ට ක්‍රියාත්මක වෙනවා. පොමෂ්‍යතය උතුමන පැමිණ